සුපිරි පන්දුවාරයෙන් කෙලවරුණු මුම්බායි ඉන්දියන්ස් රොයල් චැලෙන්ජර්ස් අතර තරගයේ සුපිරි පන්දුවාරයට පහර දෙන්න මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉෂාන් ක්‍රිෂාන් නිව්වේ නැත්තේ ඇයි කියන එක ගැන එදා විස්තර විචාරකයෙකුටිය හිටපු ක්‍රිකට් ප්‍රවීණයන් වගේම ක්‍රිකට් රසිකයනුත් සමාජ මාධ්‍ය හරහා හේතු දක්වලා තිබුණා. මේ විදිහට හේතු කියපු අයට මුම්බායි පුහුණුකරු වදින කතාවක් කියලා තිබුණා. මහල කියලා තිබුණේ බලාගෙන ඉන්න අයට ඕනෑ දෙයක් කියන්න පුළුවන් වුණාට තිබුණු තත්ත්වය එක්ක තමන් ගත්තේ හොඳම තීරණය කියලා. එදා තරගයේදී ක්‍රිෂාන් ලකුණු 99කට අවුට් වෙලා ඇවිත් පන්දු කිහිපකින් තමයි සුපිරි පන්දුවාරයට මුහුණ දෙන්න උනේ. ඕන කෙනෙක්ට දැක්කනම් පැහැදිලි වෙන්නේ නැති ක්‍රිෂාන් මොනතරම් මහන්සි වෙලාද හිටියේ කියලා. සුපිරි පන්දුවාරයේ වගේ තීරණාත්මක අවස්ථාවකට ඒකට ගැළපෙන ඊට වඩා සූදානම් වූ ක්‍රීඩකයන් දෙදෙනෙක් යවන එක හොඳයි කියලා තමයි අපි හිතුවේ. මොකද පොලාඩ් එක්ක ක්‍රිෂාන් යවුවා නම් ඒ දෙන්නම මහන්සි වෙලා හිටපු ක්‍රීඩකයෝ. මහල කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. මොකද ඒ අවස්ථාවේ සුපිරි පන්දුවාරයේදී ක්‍රිෂාන් යවලා අසාර්ථක වුණා නම් ඇයි පාණ්ඩ්‍යා ඒ පන්දුවාරයට යවුවේ නැත්තේ කියලා ওই විදිහටම චෝදනාවක් එන්න පුළුවන්. කියන එක නම් හරි ලේසි. එහෙම කරා නම් මෙහෙම වෙයි. මෙහෙම කරපු නැති නිසා තමයි එහෙම උනේ. ඒ විදිහට බලන් ඉන්න අයට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. හැබැයි අපි කවුරුත් දන්නවා පොලාඩ් සහ හර්දික් කියන්නේ මේ අවස්ථාවේ ලෝකේ ඉන්න හොඳම ප්‍රහාරාත්මක ප්‍රතිකරුව දෙන්නෙක්. ඕනෑම අවස්ථාවක එලියට පහරක් ගන්න වගේම ඔවුන්ට සුපිරි පන්දුවාරවලට කලින් සෙල්ලම් කරලා අත්දැකීම් ඕනටත් වඩා තියෙනවා. කොහොම හරි එදා අසාර්ථක වුණත් අපිට ලකුණු 10ක් 12ක් ඒ පන්දුවාරේ ලබා ගන්න තිබුණා නම් අපිට තරගයේ ජයග්‍රහණය කරන්න තිබුණා. කොහොම වුණත් මහලෙදා පොලාඩ් සහ පාණ්ඩ්‍යා පන්දුවට පහර දුන්න ආකාරය ගැන සෑහීමකට පත්වන්නේ නැහැ. සුපිරි පන්දුවාරයක ලකුණු නොලැබුණු පන්දු 3ක් තියෙනවා කියන එක කොහොමත් හොඳ දෙයක් නෙමෙයි කියලා තමයි මහල කියන්නේ. සුපිරි පන්දුවාරයේදී ලකුණු නොලැබුණු පන්දු 3ක් තිබුණා කියන එක වෙන්න බැරි දෙයක් දක්ෂ ප්‍රතිකරුවන්ගෙන්. ලකුණු නොලැබුණු පන්දු කඩුල්ලක් දැවී යන පන්දු කියන්නේ සුපිරි පන්දුවාරයක තීරණයට ලොකුවටම බලපාන පන්දු. අපිට අවශ්‍ය ආරම්භයේම ලොකු පහරක් එක්ක ආරම්භයක් ගන්න. එහෙම වුණා නම් පන්දු යවන්නන්ට එන පීඩනයත් එක්ක ලකුණු එනවා. තරගයක් දෙන්න පුළුවන් ලකුණු ගාණක් ගත්තනම් අපිට බුම්රා දාලා තරගයේ ඉතුරු හරිය විසඳ ගන්න තිබුණා. සුපිරි පන්දුවාරයේදී ඩිවිලියස් බුම්රා හමු වෙනවා කියන්නේ හරි අපූර්ව හමුවීමක්. ඇත්තට මේක බොක්සින් තරගයක් වගේ. ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් තිබුණා නම් අපිට ඒ දෙන්නගේ හොඳ සටනක් බලන්න තිබුණා. තරගයේ මුම්බායි නිමේ අවසන් කොටස ගැන මහල කියලා තිබුණේ මෙහෙම කතාවක්. තරගයේ මැද කොටස අපි හොඳට කළා. මුල කඩුළු වැටෙද්දී අපිට අවශ්‍ය වුණා තරගයේ අන්තිම පන්දු වෙනකන් සටනක් දෙන්න. අපි කොහොමද දැනගෙන හිටියා අපි පහර දෙන්න පටන් ගත්තට පස්සේ පන්දු යවන්න වැටෙනවා කියලා. අපි ඒ දේ ගොඩක් දුරට කළා. අවශ්‍යම අවස්ථාවල කටයුතු බිඳ වැටීමත් එක්ක තරගයේ ජයග්‍රහණය ලබා ගන්න බැරි වුණා. කොහොම වුණත් ක්‍රිෂාන් පොලාඩ් දෙන්න ගැන සතුටුයි. හොඳ සටනක් දීපු එක ගැන. ඒ විදිහට තමයි ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු වර්තමාන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහල ජයවර්ධන තරගයේ පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.